අයිබෝන් යනනේ ඔකල මේ සම්බන්ධ වෙන්නේ සොෆ්ට්ටොප් CC එකත් එක්ක. ඉතින් ගොඩක් දෙනෙක් කියලා තිබ්බ කලින් වීඩියෝ එකේ රීසේල් හොස්ටින් එක කියන්නේ හොස්ටින් ව්‍යාපාරයක් Google කොහොමද කට්ටියට හොස්ට් කරන්නට අවස්ථාව දීලා සල්ලි උපයගන්න කියලා කියලා දෙන්න කියලා. ඉතින් රීසේල් හොස්ටින් ඇත්තරම ගොඩක් රීසේල් හොස්ටින් ගොඩක් ගණන්. ඉතින් මම ගොඩක් ගාන අඩු රීසේල් හොස්ටින් එකක් ඒ කියන්නේ මාස 3ක් සඳහා රුපියල් 4000කට විතර ඔගොල්ලොන්ට හොස්ටිං ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් හොස්ට් බ්ලාස්ට් කියන වෙබ් අඩවින් තමයි අපි රීසෙල් හොස්ටිං එක මිලදී ගන්න යන්නේ. මම පෙන්නන්න ඔයගොල්ලොන්ට. ඉතින් hostblast.com කියන එකට ඔයගොල්ලෝ ගිහිල්ලා hostblast.com කියන එකට ගිහිල්ලා හොස්ටිං කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලෝ මේ වගේ බලා ගන්න පුළුවන් normal hosting ඒ කියන්නේ shared hosting plans. ඊට පස්සේ මේකේ පහළට මම මේ විදිහට යනවා. පහළට ගියාට පස්සේ ඔයාලට මෙතන චූස් කියලා එකක් තියෙනවා පේනවා ඇති. මෙතනින් ගිහිල්ලා ඔයාලට තියෙනවා දෙවෙනියට රීසෙල් හොස්ටින් කියලා ඔප්ෂන් එකක්. ඒකට ක්ලික් කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් රීසෙල් හොස්ටින් ප්ලෑන්ස් තියෙන ඒවා. බ්‍රොන්ස් ප්ලෑන් එක තියෙනවා මාසික ඩොලර් 8යි, සිල්වර් ප්ලෑන් එක මාසික ඩොලර් 10යි, ගෝල්ඩ් ප්ලෑන් එක මාසික ඩොලර් 15යි, සහ ප්ලැටිනම් ප්ලෑන් එක මාසික ඩොලර් 20යි. ඉතින් දැන් මෙතනදී ඔයගොල්ලෝ හිතනවානේ මේකේ මොකද්ද වෙනස තියෙන්නේ, මේකෙන් කොහොමද ඇත්තටම සල්ලි උපයන්නේ. ඉතින් මේකෙන් ඇත්තටම සල්ලි උපයන ගැන විදිහ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ දන්නවනේ, දැන් ඔයගොල්ලොන්ට වෙබ්සයිට් එකක් කරන්න ඕන නම් ඔයගොල්ලෝ හොස්ට් එකක් ගන්න ඕනේ කවින් හරි. එතකොට දැන් විශේෂයෙන් ලංකාවේ කට්ටිය වගේ නම් හොස්ටිං ප්ලෑන් එකක් ගන්නෙ ගොඩක් ගණන් අඩු තියෙන ගොඩක් ගණන් අඩුවට තියෙන දැන බලන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් හොස්ට් බ්ලාස්ට් එකේ තියෙන මේ ඔප්ෂන් වලින් මොකක් හරි හොස්ටින් එකක් ඔයා අරගෙන, හොස්ට් ප්ලෑන් එකක් ඔයා අරගෙන, රීසෙල් හොස්ට් ප්ලෑන් එකක් අරගෙන ඒක එක එක කට්ටියට විකුණන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් මේ බ්‍රොන්ස් ප්ලෑන් එක ගත්තොත් එහෙනම් මේකට මම මාසික ඩොලර් 8ක් ගෙවන්න ඕනේ. මාසික ඩොලර් 8ක් කියන්නේ කීයද කියලා අපි බලමු. හරි, 8ක් US ඩොලර්ස් මාසිකට රුපියල් 1500 කියලා අපි දුමු. මාසිකට රුපියල් 1500ක් ඔයා වේදන් කරලා ගන්නවා බ්‍රොන්ස් පැකේජ් එකේ. එතකොට ඔයාට හම්බ වෙනවා රීසේල් ප්ලෑන්ස් 30ක්. ඔයාට 30 දිනෙට විකුණන්න පුළුවන් මේ බ්‍රොන්ස් ප්ලෑන් එක. දැන් කියන්නේ ඔයා ඔයා වෙනම වෙබ්සයිට් එකක් දාගෙන ඔයා කියනවා මෙච්චර ගාණක් ඔයා මාසෙකට ගෙවන්න ඕනේ. ඔයා මේ ගාණ කිව්වම ඔයාට මේ රීසේල් හොස්ටින් එක දෙනවා මේ ගාණ. අපි බලමු දැන් ගාණක් පොඩ්ඩක් අපි කතා කරගෙන යමු. එතකොට ඔයගොල්ලෝ දැන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. එතකොට හරි, අපි දැන් මේක 1500 බෙදමු 30. 1530 බෙදුවාම 150යි, 250 බෙදුවාම 50යි. මාසෙකට රුපියල් 50ක් තමයි වැය වෙන්නේ එක වෙබ් අඩවියක් එක ප්ලෑන් එකක් සඳහා. ඔයාට වැය වෙන්නේ මාසෙකට රුපියල් 50යි. හැබැයි කවුරු රුපියල් 50ට මාසෙකට හොස්ටින් දෙන්නේ නැහනේ. හරි, ඔයාට රුපියල් 100කට දෙන්න පුළුවන්. රුපියල් 100කට දෙන්න කියන්නේ ඔයාට දෙගුණයක් ලාභයි. මාසෙකට ඔයා රුපියල් 100ක් අය කරන ඔයාගේ කස්ටමර්ගෙන් එයාට ඔයා දෙනවා එයාට හොස්ට් කරගන්න account එකක්. ඒ කියන්නේ අර දැන් C panels දන්නවනේ ඔයගොල්ලෝ, මම අර කලින් videos එකේ පෙන්නලා C panel. ඒ වගේ C panels 30ක් ඔයාට හම්බ වෙනවා. ඔයාට පුළුවන් ඒ C panels 30 30 දිනක් විකුණන්න. එතකොට ඒ C panels 30 දින advantage එක තමයි ඔයාට ඒ ඔයාගෙන් ගන්න කෙනාට හම්බ වෙනවා unlimited web space. ඒ කියන්නේ එයාට ඕන තරම් website මේකේ ඇතුලේ මේ C panel එක පාවිච්චි කරලා host කරගන්න පුළුවන්. එයාට website 5ක් 6ක් වුණත් host කරගන්න පුළුවන්. ඒ වගේම unlimited bandwidth එකක්. ඒ කියන්නේ ඔයාගේ website එයා ඒ ඔයාගෙන් host එක ගන්න කෙනාගේ website එකට එන වෙබ්සයිට් එකෙන් දත්ත ඩවුන්ලෝඩ් වෙන හෝ දත්ත අප්ලෝඩ් වෙන ස්පීඩ් එක කවුරුත් මනින්නේ නැහැ. ඔයාට ඕන එයාට ඕන තරම් කට්ටිය ගෙන්න ගන්න පුළුවන්. එයාට ඕන තරම් ඩවුන්ලෝඩ්ස් දෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රයිවට් නේම් සර්වර් එකක් දෙනවා. ඒ වගේම SSL සර්ටිෆිකේට් එකත් ෆ්‍රී ලබා දෙනවා. හරි, මට ඒක දැන් කියද්දි මතක් වුණා SSL සර්ටිෆිකේට් එක ගන්න විදිය කියලා දෙන්න කියලා කීප දෙනෙක් කිව්වා. මට ඒක මතකුණා, මම දැන් මේක කරන්න. හරි, ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ඩොලර්ස් 10කට ගත්තොත් එහෙම කියන්නේ 1800කට ගත්තොත් එහෙම ඔයාලට C panel හම්බ වෙනවා 50. හරි, ඩොලර් 15කට ගත්තොත් ඔයාලට C panel 100ක් හම්බ වෙනවා. දැන් ඔයා මේක ලොකු ව්‍යාපාරයක් විදියට කරනවා කියලා අපි හිතමු. එහෙනම් ඔයාලට පුළුවන් ඩොලර්ස් 20ක් දීලා ගන්න මේ account එක. unlimited web space, unlimited bandwidth 150ක් හම්බ වෙනවා C panel accounts. හරි, අපි ඒක බලමු. දැන් ඔයා ව්‍යාපාරයක් විදියට ගණන් යන්නේ ඩොලර් 20ක් දීලා C panel accounts 150ක් ගන්න එක කියලා. හරි, අපි බලමු ඩොලර් 20ක් කියන්නේ කීයද කියලා. මුලින්ම රුපියල් 3500. එතකොට 3500 අපි බෙදමු 150යි.
එතකොට ඔයාට වැයෙන රුපියල් 23ක් වගේ මුදලක් එක account එකක් සඳහා. දැන් අර කලින් මේ ඩොලර් 8 එකක් ගත්තොත් ඔයාට එකට රුපියල් 50ක් වැය වෙනවා මාසයක් සඳහා. මාසෙකට එක ඔයාගෙන් විකුණන එක සීපනල් එකට රුපියල් 50ක් වැය වෙනවා. මේක ගත්තොත් ඔයාට වෙන රුපියල් 23යි. එතකොට ඔයා 100කට දුන්නොත් එහෙම ඔයාට එතරම් 3 ගුණයක් ලාභයි. ඔයාට දුන්න මාසික ආදායම හම් වෙනවා 150 ගානේ 100ක්. ඒ කියන්නේ රුපියල් 15000 මුදලක් හම් වෙනවා. හැබැයි ඔයා ආයෝජනය කරලා තියෙන්නේ කියද 3500. ඉතින් ඔයාලට තේරෙන්න ඇති මේක හරියට කරන්න බුණා කියන්නේ මේකට ඇත්තටම කට්ටිය ගෙන්න ගන්න එක නම රුවාගේ ඇඩ්වර්ටයිසින් පාර්ට් එක මාකටිං පාර්ට් එක තමයි මම වෙගෙන අපි ඊළඟ වීඩියෝ වලදී කතා කරමු කොහොමද රීසේල් account එකක් අරගෙන ඊට පස්සේ කොහොමද business එක ඉදිරියට මේක develop කරන්න කියලා අපි ඊළඟ වීඩියෝස් වලදී කතා කරමු. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා පහලින් comment එකක් දාන්න. තාම අපි channel එක subscribe කරන්නේ නැති subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න share කරන්න. අපි ඉස්සරහට කතා කරමු කොහොමද රීසේල් බිස්නස් එකක් රීසේල් හොස්ටිං බිස්නස් එකක් පටන් ගන්න කියලා කියන්නේ ඔයාටම කියන හොස්ටිං ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝස් වලදී කතා කරමු. මාකටිං පාර්ට් එකත් ඒක ඉතින් මේ වීඩියෝ එක අපි අරගෙන ආවේ අපේ හොස්ටිං වලසා නේම් චීප් හොස්ටිං කියන වීඩියෝ එකට කමෙන්ට් කරලා තිබ්බ රවින්දු දහන. ඒ වගේම සොෆ්ට්වෙයාර් ඉංජිනියර් සහ විජේ කියන අය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් වීඩියෝ එක ගේන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඉල්ලීම අනුව තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් උඹලා මොන හරි වගේ ඉල්ලීමක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒකෝ අපි අනිවාර්යයෙන් මේ ගැන ඉදිරියට වීඩියෝස් අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක අරගෙන බලන්න. සුභ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.